ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. රාජ්‍ය ඇමති වරියක් සහ මේ සමගිදල් බලවේගයේ මන්ත්‍රී දෙදෙනෙක් අතර ගැටුමක්. අතර මේක ජනතාව දැඩි ලෙස මේ පිළිකුලෙන් යුතුව හෙලා දක්නවා. මේ කොහොමද ජාත්‍ය සංවිධානය හැටියට ඔබතුමා දක්න්නේ? මේ සිද්ධිය ඇතිවන මොහොතේ මම පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. නමුත් මම දැක්කා වීඩියෝ පට හරහා සමාජ මාධ්‍ය සංසරණය වන වීඩියෝ. ඒත් එක්කම අපිට මොන ගැහුණා ඒ සිද්ධියට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා අපිට මොන ගැහුණා. හැබැයි ඒ අය කරපු ප්‍රකාශයන් අනුව මේ සිද්ධිය ඉතාමත් අශෝභන සිදුවීමක්. විශේෂයෙන්ම රාජ්‍ය ඇමති ඩයනග ගමගේ මහත්මිය ඒ මන්ත්‍රීවරයා සිටින ඒ සෝපානයේ ළඟට ඇවිල්ලා තර්ජනය කිරීමක් කළා කියලා තමයි ඒ අය ප්‍රකාශ කළේ. ඒ කතාබහ දුරදිග ගිහිල්ලා තිබෙනවා. ඒ දුරදිග ගීම හරහා තමයි මේ බැනවැදීම් ඒ වගේම වාද විවාද මේ සියල්ල සිදුවලා තිබෙන්නේ. මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමා සහ අපේ ඒ අදාළ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන මන්ත්‍රීන් දෙදෙනාම පාර්ලිමේන්තුවේ කතානායකතුමාටත් මහලේකම්වරියටත් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒත් එක්කම ඒ පිළිබඳව සොයාබැලීම ඉතාමත් වැදගත්. එය ඉල්ලලා තිබුණෙත් වීඩියෝ පට පරීක්ෂා කරලා බලලා ඒ පිළිබඳව යම් ආකාරයක විනයානුකූල පියවරක් ගන්න කියන කාරණේ තමයි ඉල්ලා සිටියේ. මොකද මේ පිළිබඳව සම්පූර්ණ තොරතුරක් දන්නේ නැතුව මට මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න අමාරුයි. කෙසේ වුණත් මම එක කාරණාවක් කියන්න කැමතියි. පාර්ලිමේන්තුවේ විනය ඉතාමත් වැදගත්. පසුගිය කාල සීමාව තුළ විනය පිරිහීම් ගණනාවක් වාර්තා වුණා. විශේෂයෙන්ම කතානායකතුමාට පමණක් මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. පක්ෂනායකින් විශේෂයෙන්ම කතානායකතුමා මේ සියලු දෙනාම එකට එකතු වෙලා මේ විනය ආරක්ෂා කිරීම ඉතාමත් අවශ්‍යයි. මොකද පාර්ලිමේන්තුව තුළින් ආදර්ශය ලබා දීම සිදුවෙන්නටම උවමනයි. කොහොම වුණත් ඩයනග ගමගේ මන්ත්‍රීවරියගේ හැසිරීම පිළිබඳව යම් යම් කතිකාවක් තිබෙනවා. ඒත් එක්කම මේ සිද්ධිය පිළිබඳව ලැබෙන තොරතුරු වලට අනුව නම් කිසිසේත් මේ සිදුවීම එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්නය පිළිබඳව පැමිණිලි කරලා අදාළ අංශ හරහා යම් ආකාරයක විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි එකිනෙකා විවේචනය කිරීම හෝ බැනවැදීම හරහා වෙන්නේ මොකක්ද? පාර්ලිමේන්තුවේ තියෙන ගෞරවයටත් හානියක් සිදුවීම. ඒ නිසා මේ සිද්ධිය දැඩි ලෙසම අපි හෙලා දකින්නයි කියලා කියන්න කැමති. කතානායකතුමාගෙමුත් අපි ඉල්ලන්නේ, පක්ෂනායකමුත් අපි ඉල්ලන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියවර ගන්න කියන කාරණා. තමගේ ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ අපි රැස් වුණා. විශේෂයෙන්ම අපි රැස් වුණේ ඉදිරි කාල සීමාව තුළ පක්ෂ සංවිධාන කටයුතු පිළිබඳව තීරණය කරන්න. එහිදී අපි විශේෂයෙන්ම තීරණ ගණනාවකට එළඹුණා. ඒක තමයි මේ රටේ ඡන්දපොළ මට්ටමින් ඡන්ද ව්‍යාපාරය සංවිධානය කරන, පක්ෂය සංවිධානය කරන දැවැන්තම ව්‍යාපාරය හැටියට ජනපෞර ව්‍යාපාරය බිම් මට්ටමින් ගොඩනැගීමේ වැඩපිළිවෙල කඩිනම් කරන්න. ඒ කිව්වේ ලංකාවේ ඡන්දපොළවල් 12,000ක් ඉලක්ක කරලා අපි ආරම්භ කරන ජනපෞර ව්‍යාපාරය කඩිනමින් බිම් මට්ටමින් සංවිධානය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟත්වය සහ අනුමැතිය හිමි වුණා. ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කීපය තුළ බිම් මට්ටමේ සංවිධාන ජාලය ශක්තිමත් කරලා ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට මේ ජනපෞර ව්‍යාපාරය ඡන්දපොළ මට්ටමින් ගොඩනගෙන වැඩපිළිවෙල හදන්න, ඒ වගේම ජනපෞර බලකාය නිර්මාණය කරන්න, ඒ වගේම ජනපෞර සමුළුව යළි ඉතාමත් ඉක්මනින් පැවැත්වන්න, ඒ වගේම ඊට අදාළ සංවිධාන කටයුතු ටික කඩිනමින් ආරම්භ කරන්න තීරණය කරලා තිබෙනවා. ඒත් එක්කම ඊයේ තව තීරණ කීපයක් ගත්තා. ඒක තමයි පක්ෂයේ තීරණවලට පටහැනිව ක්‍රියා කරලා තිබෙන මන්ත්‍රීවරුන් දෙපළක් පිළිබඳව ඉදිරියේ විනය පියවර ගැනීමටත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. එච්.එම්. පෞසිමැතිතුමා සහ ඒ වගේම තවත් එක් මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ඒ තීරණය ගත්තේ. මොකද පක්ෂයේ විනයට පටහැනිව සහ පක්ෂයේ තීරණ තීන්දුවට පටහැනිව ක්‍රියා කරලා තියෙන මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳව අවශ්‍ය විනය පියවර ගැනීම තමයි මෙයින් අදහස් කළේ. ඒත් එක්කම පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් සාකච්ඡාවට එළඹුණා. එහිදී විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ නායකතුමාගෙත් එකම අදහස වුණේ
ආණ්ඩුව මැතිවරණ නොපවත්වා කල්දැමීම සඳහා වෙනත් ආකාරයකින් ක්‍රියා කරන්න උත්සාහ කරමින් තිබෙනවා. අපි ඒ කිසිදු කාරණාවකට එකඟ වෙන්නේ නැහැ. මැතිවරණ ප්‍රතිසංස්කරණ අවශ්‍ය නම් ඒ ප්‍රතිසංස්කරණ ඇති කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණින් පසුව කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ කිව්වේ ජනාධිපතිවරණය පෙනිපෙනී මහා මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ තිබියදී ඒත් එක්ක මැතිවරණ දෙකක් ආණ්ඩුව හකුල්ල දමලා තිබියදී අපි තවදුරටත් මැතිවරණ ප්‍රතිසංස්කරණ කියන වචනය මේ මොහොතේ පිළිගන්න සූදානම් නැහැ. අපි කියන්නේ ඒකට ජනවරමක් අවශ්‍යයි. ඒ නිසා පළමුව ප්‍රධාන මැතිවරණ පැවැත්වීම, දෙවනුව මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කිරීම තමයි අපේ ස්ථාවරයේ තිබෙන්නේ. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයට තව තියෙන්නේ වසරකටත් අඩු කාල සීමාවක්. මේ කාල සීමාව තුළ අපි බලාපොරොත්තු වෙනවා සියලු පාර්ශ්වයන් එකට එකතු කරගෙන ඒ වගේම සමගි ජන සන්ධානය ගොඩනගමින් මේ ජනාධිපතිවරණයට ශක්තිමත්ව මුහුණ දෙන්න ඒ වෙනුවෙන් අපි පියවර කීපයකට අවතීර්ණ වෙන්න හදනවා. ඒක තමයි ජනාධිපතිවරණය වෙනුවෙන් පළමුව අපි අපේ සන්ධානයක් ගොඩනැගීම. ඒ වගේම ඊළඟට අපි අපේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල රටේ ජනතාව අතරට ගෙනියන දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඉතින් මේ කටයුතු ආරම්භ කිරීම සඳහාත් කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ අදහස් හුවමාරු කරගත්තයි කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැති. ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුම ලීෆ් හවුස් සමතන්නේ.